අයිබෝන් කියල යාල හැමෝම පිළිගන්න මංහද 2D ගේම් මේ තියෙන මංහද 2D ගේම් මම මේක හදන්න යූස් කරේ විෂුවල් ස්ටුඩියෝ බෝඩ් කියන ඇප් එක. මේක අපිට ගන්න තියෙන්නේ ෆ්‍රේම් ටිකක් වෙනවා බාධක විදියට. ඒ ෆ්‍රේම්ස් වලින් පැන පැන යන්න තියෙන්නේ. පැන පැන යද්දී ගේම් එක ඉස්සරහට යනවා. මේක ප්‍රෙස් එන්ටර් කී කියලා තියෙන හින්දාම එන්ටර් කී එක ප්‍රෙස් කරලා වල්නේ. ගේමේ පටන් ගන්න. ගේම් මූව කියලා පෙන්නනවා මේ ෆ්‍රේම්ස් වල වැදිනම් බස්ති. මං ගහ විස්කෝ ටිකක් මෙතනින් පෙන්නනවා. මම මේ ගේම් එක ප්ලේ කරන්න දන්නේ නැති ඉඳ හෙල්ප් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට වෙන වෙබ්සයිට් එක ඕපන් වෙලා මේ ගේම් එක ප්ලේ කරන විදිය තියෙනවා. ගේම් එක ස්ටාර්ට් කරන එන්ටර් කී එකෙන් පනින්නේ ස්පේස් කී එකෙන් ප්ලේ එකෙන්. ඒ කියන්නේ ආය ප්ලේ කරන්න මුල ඉඳන් ගේම් එක ට්‍රයි එකෙන් බටන් එකෙන් ගස්සේ ආය ගේම් වල යන්න මෙන්න මෙතන තියෙන ඇරෝ එක ක්ලික් කරන්න ඕනි. නැත්තම් ගොඩු 2D ගේම් කියන බටන් එක ක්ලික් කරන්න ඕනි. මම දැන් මේ බටන් එක ක්ලික් කරනවා. දැන් මම ආය මුල ඉඳන් ගේම් එක ප්ලේ කරනවා. අයියෙන් කියන බටන් එක දුන්න පස්සේ ආයම් මුලින් ඉඳන් ප්ලේ කරන්න පුළුවන් ගේම් එක. අපි දැන් බලමු මේ ගේම් එක කෝඩ් කරපු විදිය. මේ දින් මම ගේම් එක කෝඩ් කරපු විදිය. මේ දින්නේ මේ පැත්තේ දින්නේ ගේම් රැට් එක මේ ටික සවුන්ඩ් ටික ෆයිල් ටික ඒ ටික. දැන් බලමු අපි index.html ෆයිල් එක. මෙතන ඉඳන් මෙතන හෙඩ් එක තියෙන්නේ මේකේ ටයිටල් එක විදිහට මම දාලා තියෙන්නේ 2D ගේම් කියලා. ඊට පස්සේ මම මේ HTML ෆයිල් එක ලින්ක් කරලා තියෙන style.css එකට මෙන්න මේ ලින්ක් එක. ඊට පස්සේ මෙතන ඉඳන් බොඩි එක මෙතන යනකම් තියෙන්නේ මේ බොඩි එකේ තමයි මම image එක ටයිටල් එක ඒ ටික ඔක්කොම ඇඩ් කරේ. බොඩි එකට උඩ ලයින් එකෙන් මම ලින්ක් කරා script.js ෆයිල් එකට. අපි දැන් බලමු style.css ෆයිල් එක. මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ටයිල් කරමු. මේ බොඩි එක, මේ බෝයි, ඒ කියන්නේ ප්ලේයර්. ඊට පස්සේ මේ ස්කෝ එක, මේ බ්ලොක් එක, ෆ්ලේම් ටික, මේ ගේම් මූවර් කියලා නුත් එක, මේ ට්‍රයි එකෙන් කියන බටන් එක, මේ හෙල්ප් කියන බටන් එක. මේ වගේ මම ගොඩක් ඒවා ස්ටයිල් කරා. දැන් අපි script.js ෆයිල් එක බලමු. ෆන්ක්ෂන් key when key check කියන්නේ එන්ටර් කී එක ස්පේස් කී එක ඒ වගේ කී එබුවන් පස්සේ ගේම් ස්ටාර්ට් වෙන්න ඒ වගේ animation කරේ එහෙම. මේ තියෙන්නේ run function එක, මේ jump function එක, මේ ටික මේ දින් flames add කරපු එක, මේ දින් score එක, මේ ආයේ ගොඩක් function මම add කරා. මේකේ අන්තිම dead function එක ගියේ. මේ function එකකින් වෙන්නේ try again button එක ගියොන් පස්සේ ආය මුලින් ඉඳන් play කරන්න පුළුවන් වෙනවා. අපි දැන් බලමු help කියන button එක දුන්නාන් පස්සේ click කරන් පස්සේ යන වෙබ්සයිට් එකේ කෝඩ් ටික. මේකෙත් මම මේ පැත්තේ තියෙන්නේ ඇඩ් කරපු ඉමේජ් ටික, ෆයිල් ටික. එතම මේ තියෙන්නේ හෙඩ් එක. මේ ටයිටල් එක විදියට මම 2D game කියලා දීලා තියෙන්නේ. ඒක මම ලින්ක් කරලා දී style.css එකට. මේකෙත් අරගේ වගේ පොඩි ගස්සේ ඉමේජ් ටික ඒ ටික දාගියේ. අපි දැන් බලමු style.css ෆයිල් එක. මේ තියෙන්නේ ඒක. ටයිටල් කියන්නේ the red hat boy කියන එක. ඒ වගේ ගොඩක් ඒවා මම ස්ටයිල් කරා මේකේ. අපි දැන් යමු ගේම් එකට. මම හිතනවා මම මේ ගේම් එක හොඳට හදලා ඇති කියලා. ඔගොල්ලෝ මේ ගේම් එක කැමති ඇති කියලා හිතනවා මම.
එහෙනම් ගුඩ් බයි හැමෝටම.